තිස්වසරක යුද්ධය නිම කිරීම ජාත්‍යන්තර බලපෑම්වලට හේතුව බව ජනපති කියයි. යුද අපරාධ විමර්ශනයට ජාත්‍යන්තරයට අවස්ථාව දුන්නේ රජයේ බවට එක්සත් ජාතික පක්ෂයෙන් චෝදනා. නරොච්චෝල බලාගාරයේ බිඳ වැටීමට චීන රජය වගකෙවිය යුතු බව විශේෂ භාර අමාත්‍යවරිය කියයි. අයවැය පරදුණු පළාත් පාලන ආයතන 8කට නව සභාපතිවරු පත් කිරීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක්. තිස්වසරක යුද්ධය අවසන් කිරීමේ ප්‍රතිඵලයේ වී ඇත්තේ මෙරට නායකයන්ට ජාත්‍යන්තරයේ හමුවේ වගඋත්තර බැඳීමට සිදුවීම බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට එක් වෙමින්. රුපියල් මිලියන 400ක වියදමින් ඉදි කළ මෙම නව ගොඩනැගිල්ල සියලු පහසුකම් වලින් සමන්විතයි. නව ශ්‍රවණාගාරයේ ආසන සංඛ්‍යාව 1000ක්. මෙම උත්සවයේදී 50 60 සහ 70 දශකවල පැවති ජාත්‍යන්තර තරඟවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රහණ අත්කර දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද ඇගීමට ලක් වුණා. අපි ක්‍රීඩාව සඳහා පමණක් යොමු කළ යුතු නැහැ. මේ ක්‍රීඩාව භාෂාවකුත් කරගන්න. මේ රටේ ජාතික සමගිය උතුර දකුණ යාකරන් ආගමික සමගියට ක්‍රීඩාව යොමු කරන යුගය ඇවිල්ලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. රටක ජාතිය මහා ගෞරවයක් ඇති කරන ක්‍රීඩාව ඉවහල් වෙනවා. වුන් දුවලා ගිහිල්ලා රම් පදක්කම රිදී පදක්කම ජාත්‍යන්තරයේ දිනලා ජාතික කොඩිය අරගෙන පොළොව සිඹලා මාතෘභූමියේ වැළඳ ගන්නකොට මුළු රටක් වල හදවතකම ඇති වෙන්නේ මේ මහා අභිමානයි. අපි දන්නවා අපිට තියෙන අභියෝග 30 අවුරුදු යුද්ධයක අවසානයේ ඒ යුද්ධේ නතර නොවුණා නම් අදටත් මොකද්ද තියෙන තත්ත්වය? ඒකේ ප්‍රතිඵලය අපි භුක්ති විඳිනවාද? නුත් ඒ වගේම ඒ ලබා දීමේ ප්‍රතිඵලය අපිත් භුක්ති විඳිනවා. හැම මාස 6කටම සැරයක් ජිනීවා වලට ගිහිල්ලා වග උතර බඳින්න අපිට වෙලා තියෙනවා. මේ ශාලක්ම පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන්නට කියන එක අපි මතක් කරලා දෙන්න ඕනේ. In this hall, in a very short while from now, මේ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බෞද්ධ හා ක්‍රිස්තියානි දහම් පාසල් සිසුන් සඳහා ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම පිළිබඳ සමාරම්භ උත්සවයට අද පසුරුවේ සහභාගී වුණා. මෙම උත්සවය පැවැත්ුණේ කොළඹ මියුසස් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී. The presentation of a memento from Lanka IOC to His Excellency the President. युद्ध अपराध विमर्शन जात्यांतरेट अवस्थाव लबादी रजय पव एक्स जातिक पक्षे पवसन पा इम पक्षे पार्लमेंट मंत्री विजयदास राजपक्ष महता संधान कले राज्य जात्यांतर बलपेंबलट हसुवी अत्ते करनु नोदन्ना कमेन बवाई अद पैवती प्रवृत्ति साकच्चावक दे राजपक्ष महता में बव संधान कला එක්සජාතින්ගේ සංවිධානයේ ඇමරිකාව බ්‍රිතාන්‍ය වගේ රටවල් අපේ රට යුද අපරාධ සම්බන්ධව කොටු කර ගැනීමේ කුමන්ත්‍රණයක් මුලින්දලා තිබුණා. ඒක ආණ්ඩුව තේරුම් ගත්තේ නැහැ. ඒක නිසා තමයි 2009 මැයි 18 වෙනිදා ත්‍රස්තවාදී යුද්ධය ඉවර කරලා දවස් දෙකක් යනකොට එක්සජාතින්ගේ මහලේකම් බැංකිමුන් ලංකාවට ඇවිල්ලා මැයි 23 වෙනිදා කිවිසුමක් අස්සම් කරා ලංකා ආණ්ඩුවත්. ඒක අනුව බැංකිමුන් මැතිතුමා පොරොන්දු වෙලා තියෙනවා යුද්ධයේ අවසාන භාගයේ සිදු වුණු යුද අපරාධ සහ මානව අයිතිවාසිකම් කඩවීම සම්බන්ධව ජාත්‍යන්තර මට්ටමේ විමර්ශනයක් පවත්වන්න එයා සූදානම් ඒකට ලංකාවේ ආණ්ඩුවේ විදේශ කටයුතු ඇමතිතුමා රෝහිත බෝගල්ලාගම ඇමතිතුමා අස්සම් කරලා තියෙනවා අපේ රාජ්‍ය වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍යයේ ඒ ගිවිසුමෙන් එකඟ වෙලා තියෙනවා දේශීය වශයෙන් උත් වගවීම සම්බන්ධව පරීක්ෂණයක් පවත්වනවා කියලා. එතකොට දරුස්මාන් කමිටුවේ වාර්තාව දෙනකොට ඒකේ ප්‍රියම්බල් එකේ ආරම්භයේ කියනවා අපිට මේ බලය ලැබිලා තියෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් හරහා ඔහුට බලය දීලා තියෙන්නේ ශ්‍රී ලංකා රජය 2009 මැයි 23 වෙනිදා ගිවිසුමෙන් කියලා. එතකොට අපිට විරුද්ධව යුද අපරාධ පරීක්ෂණයක් ජාත්‍යන්තර වශයෙන් කරන්න කියලා ශ්‍රී ලංකා ආණ්ඩුව ආරාධනා කරලා තමයි බාර දීලා තියෙන්නේ. දැන් ඒ අනුව අපි ඒතන හිර වෙලා ඉන්නවා. බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම අද ආරම්භ වුණා. මැතිවරණ මහලිකම් කාර්යාලයේ සඳහන් කළේ අද දින කිසිදු පක්ෂයකින් නාම යෝජනා නොලැබුණු බවයි.
විසිරුවා හැරුණු බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයට අදාළ නාම යෝජනා බාර ගැනීම අද පෙරවරු 8:30 ආරම්භ වුණා. ඒ මැතිවරණය පැවැත්වෙන දිස්ත්‍රික්ක 6 දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පිහිටුවා ඇති මධ්‍යස්ථානවලදී. අද දිනේ කිසිම නාම යෝජනා පත්‍රයක් ඒ දිස්ත්‍රික්ක කිසිවකින් ලැබී නැහැ. මේ දක්වා සුවදින කණ්ඩායම් 10ක් අප මුදල් තැන්පත් කර තිබෙනවා. අප මුදල් තැන්පත් කිරීමේ අවසාන දිනය පෙබරවාරි මාසේ 5 වෙනිදා මධ්‍යාහ්න 12 දක්වා තමයි තිබෙන්නේ. එක්සත් ජනතා නිදහස් සංධානය සඳහන් කළේ සිය නාම යෝජනා ලබන 5-6 යන දෙදින තුල බහර දෙන බවයි. විපක්ෂයේ සිය නාම යෝජනා බහර දීමට නියමිත වැත්තේද නාම යෝජනා කාල සීමාවේ අවසන් දින දෙක තුලදී. එක්සත් ජාතික පක්ෂ නාම යෝජනා බහර දෙන්න සූදානම් වෙන්නේ පස්සේද? ඒ හිටපු මන්ත්‍රීවරු සහ ඇඳුම් කරන විශ්ෂයගෙන් සුදුසුකම් තියෙන අය සියලු දෙනාම එකතු කරගෙන තමයි මේ ලයිස්තෝ බාර දෙන්න අපි සූදානම් වෙන්නේ. මේ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණේ අපි නාම යෝජනා සකස් කිරීම සම්පූර්ණයෙන් අවසන් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන නාම යෝජනා අත්සන් කිරීම පෙබරවාරි මාසේ 4 වෙනිදා සිදු කරන්න. ඒ සමගම නාම යෝජනා සමග අවශ්‍ය වෙන වත්කම් බැලගම් ප්‍රකාශ කිරීම වෙන ලේඛන සියල්ලම අපි තොර සකස් කරනවා. ඊයින් පස්සේ අපි බලාපොරොත්තු වෙනවා පෙබරවාරි මාසේ 5 වෙනිදා සහ 6 වෙනිදා කියන දවස් දෙකේ නාම යෝජනා බාර දෙන්න. නාම යෝජනා බාර දෙන අවස්ථාවලදී පක්ෂ නායකයන් පවා එම නාම යෝජනා බාර දීමේ අවස්ථාවල සහභාගීවීමට තීරණය කරලා තියෙනවා. ගොවිනායකයෝ, නීතිඥවරු, වෛද්‍යවරු ඊළඟට රජයේ සේවකයෝ ඉදිරිපත් කරන සූදානම් කරලා තියෙන්නේ. ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වීම සඳහා දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් බ්‍රිතාන්‍ය ලන්ඩන් නුවර බලාපොරොත්තු යාමට නියමිතයි. අදාළ සමුළුව ඉදම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් පැවැත්වෙන්නක් බව සඳහන්. ඉංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වෙන මෙම සමුළුව සඳහා දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු එක්වීමට නියමිතයි. ඒ අතර එම්.ඒ. සුමන්තිරන්, සෙල්වන් මඩෙක්කලනාදන්, මාවේ සේනාධිරාජා සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, පී. අරියනේන්ද්‍රන් හා ඒ. ශ්‍රීධරන් යන මන්ත්‍රීවරුන් වනවා. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රත්‍යංශය කළ විමසීමකදී සෙල්වන් මඩෙක්කලනාදන් මන්ත්‍රීවරයා සඳහන් කළේ මීට අමතරව තවත් වැඩසටහන් කිහිපයකටද ලන්ඩන් නුවරදී මෙම මන්ත්‍රී කණ්ඩායම එක්වන බවයි. දෙමළ ජාතික සංධානය බලය හොබවන උතුරු පළාත් සභාවේ පසුගියදා යෝජනාවක්ද සම්මත කරගෙනුණා. ඒ ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටිමින් අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡා දෙකකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. පළාත් සභාවල් වලට බලතල නැහැ. අපේ රටේ මහාණ්ඩුව රට සම්බන්ධව ජාත්‍යන්තර යම් කිසි ඉල්ලීමක් කරන්න යෝජනා සම්මුතියක් සම්මත කරගැනීමේ බලය අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය මගින් කිසිදු ආයතනයකට ලබා දීලා නැහැ. ඒක නිසා ඒ සම්මත කරපු යෝජනාව අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නැහැ, නීති අනුකූල නැහැ. කොටි සංවිධානයේ යුදමය අංශය විනාශ කරා දේශපාලන අංශයට උතුරේ බලය අල්ලගන්න ඉඩ දුන්නා. ඒ ආදීනව තමයි අද අපි විඳින්නේ. දෙමළ ඊලා මාතෘභූමිය කියන වචනය උතුරු පළාත් සභාව තම යෝජනාවේ පාවිච්චි කරලා තියෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් යම් පළාත් සභාවක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා නම් විසුරුවා හැරීමේ බලය ආණ්ඩුකාරතුමාට තියෙනවා. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්ගේ නායකත්වයෙන් තියෙන උතුරු පළාත් සභාව දැන දැන නීතිය උල්ලංඝනය කිරීම බරපතල වරදක්. දෙමළ ඊලාම් අරගලය වෙනත් මූණුවරකින් දැන් පටන් අරන් තියෙනවාය. ඒ පළවෙනි වෙඩිමුරයයි පෙරේදා උතුරු පළාත් සභාවෙන් ඇහුණේ කියලා අපි සිහිපත් කරගන්න ඕන. නරොච්චෝලේ ගල්ලංගරුව බලාගාරයේ බිඳවැටීම් සම්බන්ධයෙන් චීන රජයටද වකිම පැවරෙන බව විදුලි බල හා බලශක්තිය මාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය පවසනවා. ඒ සඳහන් කළේ මේ සම්බන්ධයෙන් තමන් මෙරට චීන තානාපතිවරයා දැනුවත් කර ඇති බවයි. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වූ අමාත්‍යවරියතුළු විදුලි බල මණ්ඩලයේ ප්‍රධානීන් නොරොච්චොල බලාගාරයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කළා. මෙරට විදුලිය නිෂ්පාදනය කිරීමේ සමස්ත ධාරිතාව මෙගාවොට් 3400ක්. ඉන් මෙගාවොට් 300ක් නොරොච්චොලේ ගල්ලංගරු බලාගාරයෙන් සැපයෙනවා. කෙසේ වෙතත් නොරොච්චෝල ගල්ලංගරු බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු පසුගිය 5 වෙනිදා බිඳවැටුනේ 24 වෙනි වරටයි. කෙසේ වෙතත් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය පැවසුවේ නොරොච්චෝල බලාගාරයේ බිඳවැටීම් පිළිබඳ මෙරට චීන තානාපති කාර්යාල බලධාරීන් සමග සාකච්ඡා කළ බවයි. අපි ඔවුන්ට ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් ඔවුනුත් යම් වගවීමකට භාජනය විය යුතුයි කියන එක. චීන රජය සහ ඒ චීන සමාගම ඒක චීන රජයට හොඳ නැති බවත් අපි ප්‍රකාශ කළා. CMEC සමාගමේ සභාපති සහ උපසභාපති සහ අදාළ ඉංජිනේරුවන් හෙට උදේ 9ට චීනෙන් ඇවිල්ලා අපිව හම්බ වෙනවා. අපේ රටේ මේ එක ගල්ලංගරු බලාගාරයක් තියෙනකොට එහි යම් යාන්ත්‍රික දෝෂයක් ඇති වුණාම ඒක පුවතක් බවට පත් වෙන්නේ අපට තියෙන දැනට එකක් නිසා. නොරොච්චොලේ බලාගාරයට ගිය වියදම ඒ බලාගාරයේ විදුලිය නිපදවීම නිසා අද සම්පූර්ණයෙන්ම නැවත උපයා ගන්නට පුළුවන් වෙලා තියෙනවා.
විතරක් නෙවෙයි බිලියන 10ක විතර අපට තවත් වැඩිපුර මුදලකුත් උපය ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා අවුරුදු දෙකමාරක් වගේ කාලයක් තුල කෙසේ වෙතත් අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ ඉදිරියේදී තවත් ගල්ලංගුරු බලාගාරයක් සහ නරොච්චොල බලාගාරයේ දෙවන හා තුන්වන අධිරයන්ද ක්‍රියාත්මක කරන බවයි තවත් ගල්ලංගුරු බලාගාරයක් ජපාන් රජයේ ආධාර ඇතිව පටන් ගන්නට අපි සාකච්ඡා සිදු කරමින් පවතී ඒ වගේම නොරොච්චෝලේ ගල්ලංගුරු බලාගාරයේ දෙවැනි අධියර සහ තෙවර අධියර විදුලි බල පද්ධතියට එකතු කරන්නට කටයුතු කරමින් සිටිනවා. අපි කිසිම වෙලාවක විදුලිය කප්පාදුවකට යන්නේ නැහැ. අවශ්‍යතාවයට ප්‍රමාණවත් පරිදි අපට විදුලිය තිබෙනවා. මේ රටේ ජනතාව විදුලි කප්පාදුවකට යෑමක් හෝ මිල වැඩිවීමක් ගැන කිසිම සැකයක් මේ රටේ ජනතාවට තබා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. මේ අතර විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් MMC ෆර්ඩිනන්ඩු බහතා පැවසුවේ නරොච්චොල බලාගාරයේ බිඳවැටීම් ගැන ගැටලුවක් පවතින බවයි. මේ බලාගාරයේ පළවෙනි අදියරේ බිඳවැටීම් සම්බන්ධයෙන් අපිට තියෙනවා අදහස් තුනක්. මේ බලාගාරයට ලැබුණු භාණ්ඩවල පත්තේ බාලභාවයක් තියෙන්න පුළුවන්. එහෙමනම් ඉදිකිරීමේ නිරත වුණු ඉංජිනේරු සහ කාර්මික නිලධාරීන්ගේ අතපසු වීම නිසා දෝෂ තියෙන්න පුළුවන්. තුන්වෙනි එක තමයි ඩිසයින් එකේ යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඔය තුන සම්බන්ධයෙන් වග කියන මුහුණ දී යුතු කට්ටි අපි අඳුරනවා. ඒකට ආණ්ඩුව පියවර ගන්න. අපි මේ නොට් චීන රජයත් එක්ක කතා කරලා තියෙනවා. චීන රජය මැදිහත් වෙලා තියෙනවා. අපි මේ සමාගම ලව්වා. අපි සල්ලි ගෙව්ව මුදලට හරියන බලාගාරය අපි ගන්නවා. දවසේ පුවත චන්දිට ගහපු පෝස්ටරයක් නිසා ජීවත් වෙලා ඉන්න බව දැනගත්ත කෙනෙක් ඉන්නවා කියලා සුනිල් හඳුන්නේති මන්ත්‍රීතුමා කියනවා. ඒ කෙනා කොහෙද ඉන්නේ කියලා දැනගනිමු. රටවට කර බැඳත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. දැන් නොයෙකුත් දේවල් බෙදෙන කාලේ සමහර මන්ත්‍රීවරුන්ට මතක් වෙලා තියෙනවා ඡන්දයක් කිට්ටු නිසා ගමට යන්න ඕනේ කියලා. ගමට ගිහිල්ලා මොනවා හරි කරලා ජනතාව ඉස්සරහා ලකුණු දා ගන්න ඕනේ කියලා සමහරුන්ට මතක් වෙලා තියෙනවා. අපි ගීතා කුමාරිය මැදිරිය මැදිරිය ආපුවේ ගමට පොදේ බැ. මට මොනතරම් කතන්දර හදපු උදවිය ඒගොල්ලන්ට යන්න ඕන තැන් වලට ගියත් මම ඉතුරු වුණා ගමේ ජනතාවත් එක්ක මම පාර්ලිමේන්තු මැතිවරණයකට තරඟ කරන්නට ආවා එදා පැවිදිච්චේ ගැටලුකාරී තත්ත්ව ජනතාව නොමග ගිය අවස්ථාවක් හැටියට මට පෙවුණා රාතන් වහන්සේ නේකන් දේවා රාතන් වහන්සේ ධාර්මික දාන පහ කියලා සිද්ධ වෙනවා මිත්‍රෝ ඡාන්ද ගොය දැරදිය ගියා මුලේ අපි ඒක දැරදිය ආකාරයට භාවනා කරන්නේ නැහැ මහමෙති බෙදනවලු සාරි තව එක්කෙනෙක් බෙදනවලු උදලතල හරියට ගෙදරින් ගෙනා වගේ කොහෙන්ද මේ බෙදන්නේ බෝට්ක ගහ බෙදන්නේ මේ මහජන මුදල් මේ යන ගමන රට හානි කරයි මේ ආණ්ඩුවේ මේ ක්‍රියාමාර්ග පරද්දන්න මේ පලාස වචන් දෙදි අපි කටයුතු කළ යුතු තියෙනවා ඡන්ද ප්‍රතිඵල කියනකොට බලා ගන්න පුළුවන් දකුණේ ජනතාව මේ පළාත් සභාවේ නියම තීරණේ ගන්න ආකාරය ඊපරද මම ගියා රැස්වීමකට දොම්පේ ආසනේ හැම හන්දියකම දාලා තියෙනවා එක්කෙනෙක්ගේ මූණක් දාලා දොම්පේ විශ්වාසිකේ මම අර හිතවතකින් අහුව ඇයි මෙයා මේ හැමතැනම දොම්පේ විශ්වාසික කියලා ගහන්නේ ඒ තරමට යා විශ්වාසයිලු මිනිස්සු අලු තරම යා තාම ජීවතුන් අතර ඉන්නවද කියලා දැනගත්තෙත් මේ පාර කටවුක් ගැහුවට පස්සේ දොම්පේ උනාට යා දොම්පේට යන පාර දන්නෙත් නෑ වේයන් ගුඩින් හමු වූ කුණුසහල් ඔබ හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමකෙන්. අයවැය පරාජයට පත් වූ පළාත් පාලන ආයතන අටක තනතුරුවල කිසිදු වෙනසක් සිදු නොකරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. ඒ අයවැය පරාජයට පත් වූ පළාත් පාලන ආයතන අටක සභාපතිවරුන් ගුණකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලූ අවස්ථාවේදී. එම නියෝගය අනුව මාර්තු මාස 31 වෙනිදා තෙක් එම ආයතනවල සභාපතිවරුන් පත් කිරීම හෝ ඉවත් කිරීම සිදු කළ නොහැකි. මේ වසරේ අයවැය පරාජයට පත් වූ පළාත් පාලන ආයතන අටක සමාජිකයන් අධිකරණය හමු වී මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබුණේ ඔවුන් අදාළ තනතුරු වලින් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් මෙලෙස පෙත්සම් ගොනු කර තිබුණේ හෝමාගම හිඟුරක්ගොඩ හඟුරංකෙත ඉඹුල්පේ කැස්බෑව දමන මාතරහා බුලත්සිංහල යන පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් අදාළ පෙත්සම් අද සලකා බැලුණේ චන්ද්‍රායක නායක සත්‍යා හෙට්ටිගේ සහ රෝහිණී මාරසිංහ යන ත්‍රිපුත්කල විනිසුරු මණ්ඩල හමු වී අදාළ පෙත්සම් යලි සලකා බලන තුරු එම පළාත් පාලන ආයතන අට සඳහා පත්වීම් කිරීමට හෝ පවතින තනතුරු වෙනස් නොකිරීමට එහිදී නියෝග කෙරුණා. අද
අධිකරණයෙන් තීන්දුවක් ගත්තා මාර්තු 31 වෙනකන් ඒ ආකාරයෙන්ම සභාපතිවරයා හැටියට මට කටයුතු කරගෙන යන්න කියලා. අද දිනේදී අපිට නැවතත් වාර්ණ දුන මාර්තු 31 දක්වා කටයුතු කරගෙන යන්න ඒ අනුව මට සභාපතිවරයා වශයෙන් සියලුම බලතල අනුව කටයුතු කිරීමට හැකියාව තියෙන බව මට ප්‍රකාශ කරන්න පුළුවන්. අදාළ පෙත්සම් මාර්තු මාස 31 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේදී යලිසලකා බැලිනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැල්සිරිපුර කිඹුල්වාන මහවැවේ රොන්මඩ ඉවත් කරන අමුවාවෙන් මහපරිමාණ වැලි ගොඩදැමීමේ ජාවාරමක් ක්‍රියාත්මක වනවා. මෙම වැලි ජාවාරම හේතුවෙන් ප්‍රදේශයේ ලිංජලයේ සිඳී යාමේ අවධානමක්ද මතුව තිබෙනවා. මැල්සිරිපුර කිඹුල්වාන මහවැවේ රොන්මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘති ආරම්භ කුරුණේ මීට වසරකට පෙර සිටයි. නමුත් රොන්මඩ ඉවත් කරන අමුවාවෙන් සිදුවන්නේ මහපරිමාණයෙන් වැවේ ඇති වෙලි ඉවත් කිරීම බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. ඔවුන් පවසන්නේ දිනපතා වැලි ඉවත් කිරීම ටිපර් රථ 40ක් පමණ භාවිත කරමින් සිදු කරන බවයි. දවසකට වැලි ටිපර් 1200ක් ගාස් 500ක් අතර අදිනවා. දැන් අවුරුදු එකහමාරක් විතරනා මේ වැවේ කොන්ත්‍රාත්තුව පටන් අරගෙන. මෙම වැලි ජාවාරමට විරුද්ධ සෑම අවස්ථාවකදීම ප්‍රදේශවාසීන්ට මරණ තර්ජනය ලැබුණා. දැන් අපි වැටවල් ගහලා තිබ්බත් වැටවල් ගහලා කපනවා. ගෙවල් ළඟට ඇවිල්ලා මොලා මොනවාද වැටවල් ගහවි කියලා එහෙම තර්ජනයක් කරලා වැට ගහලා උදුරලා විසිකල දාලා කපනවා. ඒ හින්දා පෞද්ගලිකව මිනිස්සු එක්ක එලා කතා කරන්න ඉතින් කවුද මේ මැරෙන්න කැමති කියලා නිකන් ඉතින්. ගම්බාසින් පවසන්නේ වැවේ ඇතම් ස්ථානවල අඩි 30 40 අතර විශාල බලවල් හරහා වැලි කුඩ දෙමීම සිදු කරන බවයි. වැලි ගන්නකොට පස්ටි ගන්න පස්ටි ක අයින් කරනවා. වැලි ගන්න අර වල අර පසලෙන් වහනවා. මෙම ජාවාරම පිළිබඳ අප හිරියාල වාරිමාර්ග ඉංජිනේරු එස්.එම්. ජයමාන්න මහත්මියගෙන් විමසීමක් කළා. එහිදී ඇය පැවසුවේ මෙහි අක්‍රමිකතා සිදුවන බවට තොරතුරු ලැබීමෙන් අනතුරුව සති 3කට ඉහතදී රොන්මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘති අත්හිට වීමට කටයුතු කළ බවයි. නමුත් මෙම දර්ශන අප වාර්තාකරුවන් රහසිගතව රුගත කර තිබුණේ ඊයේ දිනේදී. එහිදීද වැලි ජාවාරම මහා පරිමාණයෙන් සිදු වූ ආකාරය මෙලෙස දක්නට ලැබුණා. දැන් රටවට අහිරෝ නිල සංචාරයක් සඳහා මිරටට පැමිණ සිටින උගන්ඩා ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික ජෙනරල් ඔඩොන්ගෝ ජජේ මහතා අද පලාලි යුද හමුදා කඳවුරේ සංචාරයක නිරත වුණා. පසුව ඔහු නල්ලූර් කෝවිල පුස්තකාලය හා යාපනය කොටුව නැරඹීමට එක්ව තිබෙනවා. රුපියල් ලක්ෂ 51ක් පමණ වටිනා පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝග්‍රෑම් 81ක් අද සුවකරණී බියන්ගුඩ ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවක තිබියදී සිද්ධියට අදාළ සැකකරුවන් තිදෙනෙකු ලබන හත්වන දාත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මින්නිරිය ගිරිතලේ ජනපදයේ පිහිටි මාතෘ සායන ගොඩනැගිල්ල වසර ගණනාවක සිට කිසියම් පිරිසක් විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන ඇති බවට චෝදනා කරමින් එය නැවත ගම්වැසියන්ට ලබා දෙන ලෙස ඉල්ලා ගර්භණී මවරුණතුළු පිරිසක් අද උපවාසයක් ආරම්භ කළා. හබරන් කිතුල්ලුතුව සූරිය උදාන ගම්මානයේ ගෙවත්තක ලිංගට වැටී සිටි වයස අවුරුදු දෙකහමාරක පමණ අලි පිටවකු කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ නිලධාරීන් විසින් අද උදැසන බේරාගෙන වනෝද්‍යානයට පලවා හැරියා. සූර්යවැව අටිකනුව අන්දරවැව ප්‍රදේශයේ ගෙවත්තක ලිඳකට වැටී සිටි කබල් ලැබකු ප්‍රදේශවාසීන් විසින් අද ගොඩගෙන අම්බතුට වනජීවී නිලධාරීන්ට බහර දී තිබෙනවා. කළුතර මහනගර සභාවේ එක්සජාතික පක්ෂ නාගරික මන්ත්‍රී වසන්ත ඩයස් මහතාට එහි ගිනිනුන අංශයේ නිලධාරීන් පිරිසක් පහර දීම හේතුවෙන් නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධ සැකකරුවන් දස දෙනෙකු කළුතර දකුණු පොලිසිය අතනකොටගෙන කළුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන සඳුදා දක්වා රක්ෂිත බන්දනාගාරගත කිරීමට නියෝග කෙරුණා. උපාධියට සුදුසු සේවාවක් දිනා ගැනීම යන තේමාව යටතේ රැකියාලාභී උපාධිධාරීන්ගේ සංගමය අද මහනුවර ඔරලෝස් කණුවාසලදී විරෝධතාවක නිරත වුණා. යුක්රේන ජනාධිපති වික්ටර් යන්කොවිච් අධික උනතත්වයක් හේතුවෙන් රාජකාරී කටයුතු වලින් තාවකාලිකව ඉවත්ව සිටින බව ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියේ නිවේදනය කර තිබෙනවා. 63 හැවිරිදි ජනාධිපතිවරයාට ශ්වසනා බාධයක්ද වැළඳී ඇති බව සඳහන්. මේ අතර ජනාධිපති විරෝධී උද්ඝෝෂකයින් තවදුරටත් කිව් අගනුවර රැඳී සිටිනවා. ඒ පිළිබඳ තොරතුරු සහ තවත් පුවත් සමගින් දැන් ලෝවටා හිරෝ. යුක්රේනයේ ඇතිව තිබෙන අර්බුදකාරී වාතාවරණය සමනය කිරීමේ අරමුණෙන් ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයින්ට සමාව ලබා දීමේ විශේෂ පනතක් එරට පාර්ලිමේන්තුව ඊයේ සම්මත කළා. එම පනතට අනුව සමාව ලැබීමට නම් උද්ඝෝෂකයින් දැනට අත්පත් කරගෙන සිටින රජයේ ගොඩනැගිලි වලින් සහ මහමාර්ගවලින් ඉවත් විය යුතු වනවා. නමුත් විපක්ෂ ආධාරකරුවන් එම කොන්දේසි ප්‍රතික්ෂේප කරමින් තවදුරටත් අගනුවර මහමාර්ග අවහිර කරමින් කඳවුරු බැඳ සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
යුරෝපා සංගමයේ සමග වෙළඳ ගිවිසුමකට එළඹීමට යුක්‍රේන ජනාධිපති වික්ටර් යන්කොවිච් පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ප්‍රතික්ෂේප කිරීමත් සමග ඔහුට එරෙහිව මෙම විරෝධතා ආරම්භ වුණා. ඉන්දියා ප්‍රධාන විපක්ෂ වන භාරතීය ජනතා පක්ෂයේ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු සමාජිකයන්ගේ උද්ඝෝෂණයක් විසිරුවා හැරීමට පොලිසිය බැටන් ප්‍රහාරයක් එල්ල කළා. උත්තර ප්‍රදේශ ප්‍රාන්ත ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලට එරෙහිව මෙම උද්ඝෝෂණය පැවැත්වුණා. ප්‍රංශ ජනාධිපති ෆ්‍රැන්ෂුවා හොලන්දේ සමග පැවති සම්බන්ධතාව පිළිබඳ සියලු තොරතුරු ඇතුළත් ග්‍රන්ථයක් රචනා කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයාගේ හිටපු සහකාරිය වන වැලරි ප්‍රයිවිල පවසනවා. ඇය මේ බව සඳහන් කර ඇත්තේ සමාජ සත්කාර වැඩසටහන් කිහිපයක් වෙනුවෙන් ඉන්දියා සංචාරයක නිරතව සිටින අතරතුර ප්‍රංශ සංගරාවක් සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකදී ජූලි ගයට් නැමැති නිලියක සමග ජනාධිපතිවරයා පවත්වාගෙන යන සම්බන්ධතාවය මාධ්‍ය ඔස්සේ අනාවරණය කිරීමත් සමග ආර්යව ලෙස පිළිගැනීම හිමිව තිබූ වැලට් ට්‍රයිබල සමග පවත්වන සම්බන්ධය නතර කරන බව ප්‍රංශුවා හොලන්දේ පසුකෙදා නිවේදනය කළා. ඇය ඉන්දියා සංචාරය ආරම්භ කළේ එම නිවේදනයෙන් අනතුරුවයි. ඊයේ දින ජපානයේ වෙන් කර තිබුණේ කාර්යබහුල එරට ස්වාමි පුරුෂයන්ට සිය බිරිඳට ආදරය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාවක් ලබා දීමටයි. ඒ සඳහා ටෝකියෝහි විශේෂ වේදිකාවක් නීති කර තිබුණා. එම අවස්ථාවට සහභාගී වූ සියලු දෙනාට සිය බිරිඳට තෑගි කිරීම සඳහා සංවිධායකින් වෙතින් නොමිලේ මල් පොකුරක්ද හිමි වුණා. බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් අරගේ නිමක නිසා ලකුණු 248 කින් ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම දැසමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමක් බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් අරගයකදී වාර්තා කරන ලද දෙවැන්තම ජයග්‍රහණය මෙයයි. දිනට අතර පළමු ටෙස්ට් අරගේ පැවතුනේ බංග්ලාදේශයේ මීර්පූර්හිදී. අද සිවවන දිනේට තරගය ආරම්භ කරන විට සිය දෙවන ඉනිමසදා පන්දුර පහර දිමින් සිටි බංග්ලාදේශ ක්‍රිකට්කින් එකඩුල්ලක් දැවි ලකුණු 35ක් ලබා සිටියා. අද දිනේ යවූ පළමු පන්දුවාරයේදීම ශම්සූ රෙහමාන් පිටින් ඉවත් කරන්නට ශවින් දරංග සමත් වුණා. රෙහමාන් රැස්කලේ ලකුණු 9ක් පමණයි. ලකුණු 18ක් ලබා සිටි මාෂල් අයුම් දෙවිගේ සුරංග ලක්මාල්ගේ පන්දුවක් අමුවේ. අනතුරුව සිවවන කඩුල්ල සඳහා ලකුණු 52ක සබෙන්තාවක් ගොඩනගන්නට සකිබ් අල් හසන් සහ මොමිනුල් හක් සමත් වුණා. එම සබෙන්තාව බිඳවැටුනේ ලකුණු 25ක් ලබා සිටි සකීබ් දිල්රුවන්ගේ පන්දුවක් අමුවේ දෙවියාමත් සමගයි. අගනා ඉනිම ක්‍රීඩා කළ මොමිනුල් හක් ලකුණු 50ක් රැස් කළා. ඔහු අද වාර්තා කළේ සිය තුන්වන ටෙස්ට් අර්ධශතකය. බංග්ලාදේශ කණ්ඩායමේ 6 වන කඩුල්ල ලෙස දෙවි ගියේ නායක මුෂ්පික රහීම්. ඔහු ලකුණු 14ක් ලබා සිටියේ දී දවාගත්තේ දිල්රුවන් පෙරේරා. 7 වන කඩුල්ලට වේගවත් ලකුණු 33ක් එක් කරන්නට ෂොහක් ගාසි සහ නසීර් රොසෙන් සමත් වුණා. මුළු ලකුණු සංඛ්‍යාව 183ක් එද්දී එම සම්බන්ධතාව නවතා දමන්නට සුරංග ලක්මාල් පියවර ගත්තා. එහිදී දෙවිගේ ලකුණු 23ක් ලබා සිටි ෂොහක් ගාසි බංග්ලාදේශ කණ්ඩායමේ 8 වන කඩුල්ල බිඳවැටුනේ මුළු ලකුණු සංඛ්‍යාව 197 දී. එහිදී රොබියුල් ඉස්ලාම් 1 ලකුණකට දවා ගන්නට ලක්මාල් සමත් වුණා. හොඳින් පන්දුට පහර දෙමින් සිටි නසීර් රොසෙන් ලකුණු 29කට පිටින් ඉවත් කළේ දිල්රුවන් පෙරේරා. ශ්‍රී ලංකා ටෙස්ට් තරඟ වංශකතාවේ ඔවුන්ට ලබා ගන්නට හැකිව තිබූ දෙවැන්තම ටෙස්ට් තරඟ ජයග්‍රහණයේ වාර්තාව උදුරාගත් බංග්ලාදේශ අවසන් පිතිකරුවන් දෙදෙනා අවසන් කඩුල්ල වේගවත් ලකුණු 53ක් එක් කළා. රුබෙල් හුසෙන් අවසන් පිතිකරුවා ලෙස දෙවියන විට බංග්ලාදේශ දෙවන ඉනිම දැක්වුනේ සියල්ලන් දෙවි ලකුණු 250ක් ලෙස. තම ටෙස්ට් දිවියේ හොඳම පන්දු යැවීම සැන්ටුවන් කළ දිල්රුවන් පෙරේරා කඩුලු 5ක් බිඳෙළුවා. ඊට අමතරව සුරංග ලක්මාල් කඩුලු 3යි. ශ්‍රී ලංකාව ටෙස්ට් තරඟයකදී වාර්තා කළ දෙවන දෙවැන්තම ජයග්‍රහණය මෙය වෙනවා. මෙම තරඟයේ පළමුවෙන් පන්දුර පහර දුන් බංග්ලාදේශය සිය පළමු ඉනිමට සියල්ලන් දෙවි ලකුණු 232ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු 6ක් දෙවි ලකුණු 730ක් රැස් කළා. මේ තරඟයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තේ මහේල ජයවර්ධන. දෙරට අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පෙබරවාරි 4 වනදා චිතගොන්හිදී ආරම්භ වනවා. මෙරට රග්බි ක්‍රීඩාව සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය පමණක් සතුවන බව එහි උපසභාපති ලසිත ගුණරත්න මහතා පවසනවා. එම මහතා මේ බව පැවසුවේ අද පස්වරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සහ ශ්‍රී ලංකා රග්බි සංගමය අතර මතුවී ඇති අර්බුදය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා රග්බි සංගමය මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණා. එහිදී අදහස් දැක්ව ශ්‍රී ලංකා රග්බි සංගමයේ උපසභාපති ලසිත ගුණරත්න මහතා පැවසුවේ පාසල් රග්බි සංගමය තරඟාවලි සංවිධානය කරනවා හැරෙනකොට වෙනත් කටයුත්තක් නොකරන බවයි. පාසල් සංගමය කරන්නේ මේ ටූර්නමන්ට්ස් ටික දුහන එක විතරයි. ඊට වැඩිය මොකද කරලා තියෙන්නේ? අnder 12 14 වයස් කාණ්ඩවල තරඟාවලි කිසිම ප්‍රවිතියක් නැහැ. පාසල් තරඟාවලිය පැවැත්වුවාට පස්සේ ඉන් ඉදිරියට දෙන්නේ අපිට. අපි ගියාම ස්පොන්සර්ස් ලොහන්නේ ඒ කට්ටිය කියන තරඟාවලිය පවත්වන්නේ එක ස්පොන්සර් කෙනෙක්. පිටරට යනවට විතරක් අපි ළඟට එන්නේ ඇයි කියලා. පසුගිය වසරේදී පමණක් ශ්‍රී ලංකා රග්බි සංගමයේ කනිෂ්ඨ කණ්ඩායමේ විදේශ තරඟාවලි සඳහා රුපියල් මිලියන 16කට ආසන්න සංඛ්‍යාවක් වීදම් කර ඇති බව මෙම මාධ්‍ය හමුවේදී ගුණරත්න මහතා අනාවරණ කළා.
ඔපෙන්වා දෙන්නේ දේශීය තරඟාවලි වලට සහ කනිෂ්ඨ කණ්ඩායම සහභාගී වන විදේශ තරඟාවලි සඳහා එකම අනුග්‍රාහකයෙකු සොයා ගැනීම කාලෝචිත බවයි. අපිට ඒව බජට් එක 2013 ඒ කට්ටිය වියදම් කරපු මුදල්. ඒක තියෙනවා මිලියන 15ක් ඒ කට්ටිය වියදම් කරා කියලා. අපි ගොම මේකට අමතරව අපිට දෙන්න 2014ට අවශ්‍ය කරන බජට් එක කියලා. එතකොට දුන්නා මිලියන 25ක් විතර බජට් එක. 36. අපි ගුවා අපි මේක කරනවා. ඊට පස්සේ එකඟ වෙලා ගිහිල්ලා තමයි මේ අපි දන්නේ නැති දෙයක් මේ අපි මුගලන් මංකොල්ල කන්න හතර ප්‍රශ්න දැන් අපිට යොමු කරන්නේ. පාසල් රග්බි සංගමයේ සහ ශ්‍රී ලංකා රග්බි සංගමයේ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් යෝජනා ගෙන ආවේ ක්‍රීඩා අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය බව මෙම මාධ්‍යමයේදී ලසිත ගුණරත්න මහතා පවසා සිටියා. මේක මේ අපි තනියෙන් ගත්ත තියෙන නේ මේ ක්‍රීඩා අමාත්‍යාංශයයි අධ්‍යාපන අමාත්‍යාංශයයි ඇතුලෙන් සාකච්ඡා වෙලා ආපු දෙයක්. මේ මුදල් ඌරා කෑමවත් වෙන ප්‍රශ්නයක් මෙතන නැහැ. මෙතන තියෙන්නේ මේ තරඟාවලි අපිත් සමග එකට කරන්න බැරි තමයි. අපි හරි දේ කරත් වැරදි දේ කරත් මේ රගර් ලංකාවේ අයිතිය තියෙන්නේ අපිට. අපි බැඳීම තියෙන්නේ ජාත්‍යන්තර රග්බි සංගමයේ ශ්‍රී ලංකා රග්බි සංගමයේ බලන්නේ. මේ ක්‍රීඩා අමාත්‍යාංශයටවත් මේකේ බැඳීමක් නැහැ. මේ අතර මෙම සතියන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ අන්තර් පාසල් සසමාජික රග්බි තරඟාවලිය දින නියමයක් නොමැතිව කල් දමන්නට ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ තීරණය කර තිබෙනවා. ඒලේකම් සුසන්ත මෙන්ඩිස් මහතා හිරු ක්‍රීඩාංශයට පැවසුවේ අදාළ තරඟාවලිය සඳහා විනිසුරුවන් ලබා දීමට ශ්‍රී ලංකා රග්බි සංගමය අකමැත්ත පළ කිරීම නිසා මෙවැනි තීරණයක් ගැනීමට සිදු වූ බවයි. හිරු ස්පෝර්ට්ස් කෝනර් හිරු රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් ප්‍රකාශය මිනිමාවට පත්වනවා. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරදිසුණු පරිදි හිරු ක්‍රීඩා සෙමි සේවාව සක්‍රිය කරගන්න. සුබරාත්‍රියක්.